Magic cappuccino ice cream, a first time treat only from Magic. දැන් ලාදුරු කියන රෝගී තත්ත්වයේ සමහරු හිතනවා ලංකාවෙන් තුරන් වෙලා තියෙන්නේ කියලා. මොකද නිරන්තරයෙන් අපි මේ ගැන කතා බහ නොකරන නිසා. මුත් මේ වෙද්දිත් සමහර දත්ත වාර්තා කියවද්දී අපිට මතු පිටින් නිරීක්ෂණය වෙන දෙයක් තමයි වර්ෂයකට 2000ක් පමණ ලාදුරු රෝගීන් මේ වෙද්දිත් හඳුනා ගනිමින් සිටිනවා කියලා. අපි ප්‍රවේශයක් ගනිද්දී සාකච්ඡාවට වෛද්‍යතුමනි මොන වගේද මේ වෙද්දී ලාදුරු රෝගයට අදාළව ශ්‍රී ලංකාව තුල තියෙන තත්ත්වය? එහෙමයි. ඇත්තට සාමාන්‍යයෙන් දළ වශයෙන් රෝගයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 1995 වර්ෂයේදී අපේ ලාදුරුවෙන් තුරන් කර රටක් බවට සහතිකපත් කරා. එහෙම කරත් අපිට සෑම වර්ෂයකම වගේ රෝගීන් 1500ක් 2000 අතර සංඛ්‍යාවක් වාර්තා වුණා. ඇතැම් විට 2500 කට වාර්තා වෙච්ච වසර තියෙනවා. එතකොට නමුත් ඇත්තටම ඒ කියන්නේ තුරන් කරා කිව්වට රෝගේ වාර්තා වෙනවා. නමුත් වෙන්නේ අර වෙන රෝග වලට සාපේක්ෂව අපි උදාහරණයක් වශයෙන් ඩෙංගු වගේ ගත්තොත් රෝගී සාමාන්‍යයෙන් ලක්ෂයක් 75,000 ලක්ෂයක් වසර වාර්තා වෙනවා. ඒ වගේ සංඛ්‍යාත්මකව ගත්තාම අපේ මේ සංඛ්‍යාව කියන්නේ ඉතාම සුළු සංඛ්‍යාවක්. ගොඩක් වෙලාවට තුරන් කිරීම සහතිකයත් එක්ක ජනතාව අතර මතයක් තියෙනවා ලාදුරු කියන රෝගේ නැහැ කියන මතයක් තියෙනවා. රෝගී හතරක් ඊළඟට කල්තර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගීන් 108ක්. ඇත්තට මෙලොව වාර්තා වන රෝගීන්ගෙන් 45%ක් විතරම වාර්තා වෙලා තියෙන්නේ මෙන්න මේ දිස්ත්‍රික්ක හතරේ. ඒතකොට සාපේක්ෂව අනිත් දිස්ත්‍රික්ක 21 තුලම ගත්තොත් බෙදලා ගියාම ගොඩක් අඩු වගේ නේද? ඒකත් එක හේතුවක් තමයි රෝගීන් සංඛ්‍යාව අඩු වගේ පේන්නේ. නමුත් ඊට අමතරව ලාදුරු අවදානම් දිස්ත්‍රික්ක වශයෙන් කිව්වොත් එහෙම දකුණු පළාතේ සීරම දිස්ත්‍රික්ක තුනම ඒ වගේම ලාදුරු අවදානම් කලාප වෙනවා. ඊළඟට සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය. ඒ ලාදුරු රෝගේ සෑහෙන වාර්තා වෙනවා. ඊළඟට උතුරු මැද පළාතේ අනුරාධපුර රෝහලනරුව එන දිස්ත්‍රික්ක දෙකේම රෝගීන් වාර්තා වෙනවා. රෝගීන් 60ක් පමණ වාර්තා වෙන එක දිස්ත්‍රික්කයකින්. ඊළඟට වයඹ පළාත කුරුණෑගල සහ පුත්තලම. මේ දිස්ත්‍රික්ක දෙකෙත් වාර්තා වෙලා තියෙන රෝගීන් සාපේක්ෂව 60ක් 65ක් පමණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ඒතකොට ඔව්යි තුමනි පැහැදිලි කරමු අපි ඉවර කරගෙන. ඔව් එතකොට ඇත්තටම මේකෙන් තේරෙනවා අර මේ දිස්ත්‍රික්ක වල තමයි ගොඩක් වෙලාවට සැක වෙලා තියෙනවා. නමුත් අනිත් දිස්ත්‍රික්ක ඊට සාපේක්ෂව ගොඩක් අඩු සංඛ්‍යාවක් වෙන්නේ. වෛද්‍යතුමනි අපි ඒත් එක්කම ගෝලීය තත්ත්වයක් පැහැදිලි කරගෙන ගියොත් ඒ කියන්නේ අපි රටක් විදියට ඉන්න තැන තේරුම් ගන්න නම් මම හිතනවා ගෝලීය තත්ත්වය තේරුම් ගැනීම ප්‍රේක්ෂකයන්ට වැදගත් කියලා. දැන් අපි වාර්ෂිකව 2000ක පමණ රෝගීන් සංඛ්‍යාව ගැන කතා කරද්දී ලෝකයේ මොන රටවලද මීට වඩා වැඩියෙන් මේ වෙද්දී තියෙන මොන කලාපවලද වැඩිපුර තියෙන්නේ? ඔව් මෙහෙමයි. ලෝකයේ කලාප වශයෙන් ගත්තොත් සවුත් ඊස්ට් ඒෂියන් එක දකුණු ආසියානු කලාපවල තමයි සාමාන්‍යයෙන් වසරකට වාර්තා වෙන රෝගීන් ලක්ෂ 2ක් පමණ. ලාදුරු රෝගීන් ඒනුත් 75%ක් විතර. එනේ 150,000ක් පමණ වාර්තා වෙන්නේ දකුණු ආසියානු රටවල. ඒක ඉතා වැදගත්. ඒනුත් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ඉන්දියාව. සංඛ්‍යාත්මකව ඊළඟට අනිත් රටවල් වල අතවශ්‍යම මේ යුරෝපියන් රටවල් වල යුරෝපා රටවල් වල ඉතාම අඩු ප්‍රතිශතයක් තමයි වාර්තා වෙන්නේ. මොකද මේක අපි කියන්නේ ට්‍රොපිකල් නිග්ලෙක්ටඩ් ඩිසීස් කියලා. ඒ කියන්නේ නිවර්තක කලාපයේ සමගියත් එක්ක නිවර්තක කලාපයේ තමයි වැඩිපුර රෝගීන් වාර්තා වීමක් සිදු වෙන්නේ.